හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ අල්පිනාගේ කියන්නේක දැන් සිදුවන බව කියන කීයක්ම සාර්ථකව කියන්න පුළුවන්. හැබැයි මේ කල්පිනාගේ විනාගේ නාමවල හේනේ නාමවල කියන අපි කියන්නේ අද උන සමාජ කටයුතු කරන මේ කල්පිනාගේ කියන්නේ පුළුවන් ඕනම මිනිහෙක්ට මනසක්. හැබැයි මේ අයවලු මනස්කාරයෙන් රාගයෙන් දේයෙන් මොහෙන් කටයුතු කරන කෙනෙකුට මේකේ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. එනිසා ඒක හොඳට කියන්නේ වැඩි තමන්ගේ තමන් ධර්මයේ කීජා කටයුතු කරනවා නම් ධම්මෝ ආරේ වස්තු ධම්මචාරී කියන ධර්මයට වත් හැබැයි ධර්මයේ කටයුතු කරන්නේ නම් අධර්මයෙන් කටයුතු කරන්නේ තමන්ම තමන්ගේ ඥාතියට බාර ලබා ගන්නවා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම යන ආකාරයට තේරුම් ගන්න අනුදී මේ වාදතාව කියන්නේ විතරම 12 මාස 9යි මේ මාස 9 තුල වරිමර යම්නා ආකාරයෙන් මේක මේ විහාරය වරුකාකාරයෙන් ඥාති උද්දේන පියවර හතර මේ හේත පටන් ගන්න මේ මාස හතර ප්‍රපස්සේ 9 දාන දවසල යම් කිසි විපරණාවක් වෙනවා කියන්නේ කියලා මේ ධර්මවල පමණක් වෙමි සමාජ ලෝකයෙන් බලපාන දෙයක් මොකක්ද කියනවා. ඊට පස්සේ මැයි මාසේ 24 කියන දවසේ කිව්ව ගම්මාකාරයක වෙනසක් ඉදලා බලවත් ලෙස ඉතිරිවෙන ආගම දැනුම් කරගනි. ඊට පස්සේ අලෝක මාසෙ දෙවෙනිදා මා 10 කියලා ඒ කාට තේරුම් ගන්න පුළුවන් මොන බලවත් කියන සමාජ බලපාන එකක් තියෙනවා. ඊට පස්සේ දෙකම මාසෙ මේ මාර්ගයෙන් දේහනා දාසෙන් පුළුවා ධර්ම මාර්ගයේ සම්ම ආරක්ෂාව. තමන් වටා තමන්ගේ ආරක්ෂාව නැලා තමන්ගේ පුළුවා ඉරනවලලා පරස්තරය. ඒ නිසා ජනාධිපතිතුමා ඇතුළේ වග කිය යුතු සියලු දෙනාට ඉතාමත් මෙත්තා කරුණාවෙන් යුතුව අමතමි ඉල්ලමි මේ සත්‍ය බලන්න මේව හොයලා බලන්න ආර උස්සන්න මේ දැන් සියලු සත්‍ය මේ ඉදිරියට ගෙනල්ලා ස්නාපිට කියනවා.